සියලුම දෙනාව ආයුබෝවන් කියලා පිළිගන්නවා EVS Classroom අපේ YouTube channel එකට. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දෙනෙක්ට වැදගත්. හැබැයි ගොඩක් දෙනෙක් වැඩි කන්සිඩර් කරන්නේ නැති මාතෘකාවක් ගැන. ඒ තමයි strong password එක කොහොමද හදාගන්නේ? ඒ වගේම තමයි හදාගත්තු strong password එක රැකගන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි කතා නැතුව අපි යමුද වීඩියෝ එකට. ඉතින් මේ දවස්වල අපි හැමෝම ගෙදරට වෙලා තමයි ඉන්නේ. ගෙදර ඉඳන් තමයි අපි ඉගෙන ගන්නෙ. ගෙදර ඉඳන් තමයි අපි ඔෆිස් එකේ වැඩ කරන්නේ. ගෙදර ඉඳන් තමයි අපි අපේ යුටිලිටි බිල් පේමන්ට්ස් කරන්නේ. ඊට අමතරව අපි ගෙදරට මොන හරි ඕන කරන දේක් භාණ්ඩ හා සේවා වන් විශේෂයෙන්ම භාණ්ඩ මිලදී ගන්නෙත් ඔන්ලයින් ක්‍රමයට. ඒ වගේ හැම දෙයක්ම වගේ දැන් අපි කරන්නේ ඔන්ලයින් ක්‍රමයට. ඉතින් අපි හැම දෙයක්ම ඔන්ලයින් කරාට අපිට ඔන්ලයින් කරන්න සර්විස් එකට එහෙම නැත්නම් ඒ අදාළ සර්වර් එකට ලොග් වෙන්න අපිට යූසර් නේම් එකක් සහ පාස්වර්ඩ් එකක් කියන දේ අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපි ඒ සර්වර් එකට එහෙම නැත්නම් කම්පියුටර් එකට අඳුන්වලා දෙන්න තමයි යූසර් නේම් එක පාවිච්චි කරන්නේ. ඉතින් මේ පාස්වර්ඩ් එක කියන දේ තමයි අපිව වෙරිෆයි කරගන්න. අපිම තමයි මේ ලොග් වෙන්නේ කියලා සිස්ටම් එකට අඳුරගන්න. එහෙම නැත්නම් කම්පියුටර් එකට අඳුරගන්න තමයි මේ පාස්වර්ඩ් එක කියන දේ පාවිච්චි කරන්නේ. ඉතින් මේ යූසර් නේම් එක කියන දේ යුනික්. ඒනට පාස්වර්ඩ් එක කියන දේ එක එක්කෙනාට සමාන වෙන්න chance එකක් තියෙනවා. ඉතින් ඔයා පාවිච්චි කරන්නේ ගොඩක් සිම්පල් පාස්වර්ඩ් ගන්න. එහෙම නැත්නම් ගොඩක් common පාස්වර්ඩ් ගන්න. ඒ වගේ පාස්වර්ඩ්ස් guess කරගන්න, ඒ වගේ පාස්වර්ඩ්ස් ලබා ගන්න තාක්ෂණයේ ගොඩක් දියුණු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අපි මෙතෙන්දී ඔයාට guide කරන්නේ කොහොමද strong password එකක් හදාගන්නේ කියලා. ඒ වගේම තමයි ඔයා හදාගත් password එක රැකගන්නේ කොහොමද කියලා අපි මේ video එකේදී ඉදිරියේදී කතා කරනවා. මීට අමතරව අපි තවත් මේ වගේම topics ගොඩක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ ඒ playlist එකේ පළවෙනි video එක. ඉතින් දැන් අපි යමු කොහොමද strong password එකක් හදාගන්නේ කියලා බලන්න. ඉතින් දැන් අපි යමු computer screen එකට. හොඳයිද මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද strong password එකක් හදාගන්නේ කියලා. ඉතින් මම මේ password එක හදන විදිය පෙන්වන්න මුලින්ම notepad එකක් open කරගන්නවා. Right. ඉතින් මේ විදිහට මම notepad එක open කරගත්තා. ඉතින් මුලින්ම කියන්න ඕනේ හොඳ strong password එක ඉතින් මෙන්න මේ qualities තියෙන්න ඕන. ඉතින් ඒ qualities අතරින් ගත්තොත් ඒ password එක minimum අකුරු 12ක් හෝ ඊට වැඩි වෙන්න ඕනේ. digits ගන්න එහෙම නැත්නම් characters ගන්න වැඩි වෙන තරමට ඔයාගේ password එකේ strongness එක එහෙම නැත්නම් security එක ඔයාගේ password එකේ strength එක වැඩි කර ගන්න ඔයාලට පුළුවන්. ඊට අමතරව ඔයා එතෙන්දී පාවිච්චි කරන්න ඕනේ ඔයාගේ password එකේ characters එහෙම නැත්නම් ඒ digits වලට simple letters පාවිච්චි කරන්න ඕනේ, capital letters පාවිච්චි කරන්න ඕනේ, password එකේ numbers පාවිච්චි කරන්න ඕනේ, ඒ වගේම තමයි special symbols පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒ වගේ ගොඩක් strong password එකක් හදා ගන්න හැටි අපි දැන් බලමු. මම මේ පාස්වර්ඩ් එක හදන්න පාවිච්චි කරන්නේ ගොඩක් ජනප්‍රිය සින්දුවක්. මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්න කියන සින්දුව. ඉතින් අපි දැන් ඒ සින්දුවේ පද කීපයක් ටයිප් කරන් ඉමු. Right. මම මේ සින්දුවේ තියෙන පද කීපයක් ටයිප් කරගත්තා. ඉතින් මේ පදවල තියෙන වචනවල මුල් අකුරු ටික මම ඊට පස්සේ ටයිප් කරගන්නවා කැපිටල් ලෙටර්ස් විදිහට. ඉතින් මම දැන් මේ පාවිච්චි කරන සින්දුවේ පේළිවල තියෙන වචනවල මුල් අකුරු ටික මම පල්ලෙහෙන් ටයිප් කරලා තියෙනවා. ඒ ටයිප් කරපු වචනවල මුල් අකුරු ටික ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම මේ ස්පේසස් ටික අයින් කරනවා දැන්. රයිට්. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් අකුරු කීපයක් තියෙනවා. ඉතින් මේ අකුරු කීපය ඔයාලට පාස්වර්ඩ් එකක් විදිහට පාවිච්චි කරන්න සුදුසු නැහැ. මොකද මේ අකුරු කීපය අවස්ථා කීපයක් ගෙස් කරපුවාම ඔයාගේ මේ පාස්වර්ඩ් එක ගෙස් කරගන්න ලොකු chance එකක් තියෙනවා. ඉතින් මම දැන් මෙතෙන්දි කරන්නේ මේ පාවිච්චි කරලා තියෙන අකුරු කීපය තෝරාගත්තු අකුරු කීපයක් simple letters විදියට හරවා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයා කලින් simple letters විදියට මේ අකුරු ටික ඔක්කොම type කරගත්තා නම් ඔයාලට පුළුවන් කැමති අකුරු කීපයක් capital කරගන්න. ඉතින් මම මෙතෙන්දි simple අකුරු කීපයක් type කරගන්නවා මේ capital අකුරු වෙනුවට. Right. මම මේ විදියට capital letters කීපයක් simple කරගත්තා. ඉතින් මම මෙතන මේ ටයිප් කරලා දෙන අකුරු වලින් කිහිපයක් අංක විදිහට ටයිප් කර ගන්නවා. රයිට් මම මෙතෙන්දී මේ අකුරු කීපය වෙනුවට ඉලක්කම් කිහිපයක් පාවිච්චි කරා. ඉතින් දැන් මම මෙතෙන්දී ස්පෙෂල් කැරක්ටර්ස් එහෙම නැත්නම් විරාම ලකුණු පාවිච්චි කරන්න තමයි දැස්ති වෙන්නේ. රයිට් මම මේ විදිහට මගේ පාස්වර්ඩ් එක ටයිප් කරගෙන ඉවරයි. ඉතින් මේ පාස්වර්ඩ් එක ඔයාලට
තේරෙනවාද සෑහෙන ස්ට්‍රොง සෑහෙන සංකීර්ණ පාස්වර්ඩ් එකක් මෙතන. ඉතින් මෙතන කැරක්ටර්ස් විදිහට ගත්තොත් සිම්පල් ලෙටර්ස් සහ කැපිටල් ලෙටර්ස් කියන වර්ග දෙකම තියෙනවා. ඊට අමතරව මෙතන විශේෂ සලකුණු තියෙනවා. ඊළඟට මෙතන ඉලක්කම් තියෙනවා. ඒ වගේ ගොඩක් ස්ට්‍රොง පාස්වර්ඩ් එකකට අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ මෙතන බලා ගන්න පුළුවන්. රයිට්. අපි අපේ ස්ට්‍රොง පාස්වර්ඩ් එක හදාගෙන ඉවරයි. අපි මේ හදාගත්තු පාස්වර්ඩ් එකම අපිට හැම account එකකටම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි එතෙන්ති පොඩි රිස්ක් එකක් ඔයාලට තියෙනවා. ඉතින් ඒ රිස්ක් එක තමයි ඔයා මේ පාස්වර්ඩ් එකම පාවිච්චි කරලා තියෙන account එකක් හැක් වුණොත් අනිත් accounts වලටත් ඒ රිස්ක් එක යම් විදිහකට බලපාන්න පුළුවන්. ඉතින් හිතන්න ඔයාගේ Gmail account එකටයි Facebook account එකටයි මේ පාස්වර්ඩ් එකම පාවිච්චි කරලා තියෙනවා කියලා. ඉතින් එතෙන්දී ඔයාගේ Gmail account එක හැක් වුණොත් ඒ hacker හෝ cracker විසින්ම Facebook account එකට try කරන්න පුළුවන් මේ පාස්වර්ඩ් එකම පාවිච්චි කරලා. ඉතින් කිසිම වෙනසක් නැහැනේ පාස්වර්ඩ් එකේ. එතකොට ලේසියෙන්ම Facebook සහ Gmail කියන accounts දෙකම hacker ගේ හැම නැත්නම් cracker ගේ අතර යනවා ඔයාට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට ඔයාට මේ password එක පොඩි modification එකක් කරලා ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ modification එක තමයි ඔයාට මේ password එකේ මුලට එහෙම නැත්නම් මැදට එහෙම නැත්නම් අගට කියන කැමති තැනකට අදාළ account එකේ නමේ අකුරු කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මෙතන FB කියලා type කරනවා. මම මෙතෙන්දි Instagram account එකට පාවිච්චි කරනවා නම් IG කියලා type කරනවා. එහෙම නැත්නම් මම මේක PayPal account එකට පාවිච්චි කරනවා නම් PP කියලා type කරනවා. ඉතින් ඒ වගේ වඩ පුළුවන් මේ විදිහට ඔයාගේ password එක customize කරගන්න. Right. අපි අපේ strong password එක හදාගෙන ඉවරයි. හැබැයි අපිට දැන් ඊළඟට ප්‍රශ්නයක් තියෙනවා කොහොමද මේ හදාගත්තු strong password එක මතක තියාගන්නේ කියලා. ඉතින් ඒ සඳහා කරන්න තියෙන්නේ අපි මේ password එක හදන්න පාවිච්චි කරපු source file එක. එහෙම නැත්නම් අපි මේ password එක හදන්න පාවිච්චි කරපු දෙය අපිට පුළුවන් තැනක ලියලා තියන්න. එහෙම නැත්නම් අපිට පුළුවන්. ඉතින් මම මෙතෙන්දී පාවිච්චි කරේ සින්දුවක කොටසක් නිසා මට පුළුවන් ඒ සින්දුව ෆෝන් එකේ ringing tone එකට දාලා තියාගන්න. ඒ හරහා මට පුළුවන් password එක ලේසියෙන් මතක තියාගන්න. ඊට අමතරව ඔයාලට පුළුවන් ඒ සින්දුවේ පද පෙළ ටික ෆෝන් එකේ lock screen එකට එහෙම නැත්නම් computer එකේ wallpaper එකට වගේ දාගෙන තියාගන්න. ඉතින් ඒ වගේ ක්‍රමයකට පුළුවන් ඔයාලට ඔයාගේ password එකේ source file එක එහෙම නැත්නම් password එකට පාවිච්චි කරපු වචන ටික මතක තියාගන්න. ඒ හරහා ඔයා දන්න ඔය password එක කොහොමද ගොඩනගා ගන්න කියලා. ඉතින් ඔයාට පුළුවන් හදපු password එක notepad එකක වගේ කීප වතාවක් type කරලා මතක තියාගන්න ඔයාගේ password එක. ඉතින් අන්න ඒ විදිහට ඔයාට පුළුවන් ඒ password එක ලේසියෙන් ඔයාට මතක තියාගන්න. ඉතින් ඔයා දැන් දන්නවා කොහොමද strong password එකක් හදාගන්න කියලා. ඉතින් දැන් අපි බලමු කොහොමද ඔයා හදාගත්තු strong password එක රැකගන්නේ කියලා. ඉතින් පළවෙනිම දේ තමයි ඔයා කිසිම වෙලාවක ඔයාගේ sensitive data, ඒ කියන්නේ ඔයාගේ username, password වගේ දේවල් ඔයා ඔයාගේ password තව කෙනෙක්ට දෙන්නත් එපා. ඔයාට තව කෙනෙකු ගොඩක් විශ්වාසවන්ත වෙන්න පුළුවන්. ඒ විශ්වාසය කියන දේ ඇසිල්ලක වේගෙන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව ඔයා password කියන දේ share කරගන්න එපා කිසිම කෙනෙක් එක්ක. password විතරක් නෙවෙයි ඔයාගේ credit card details, ඔයාගේ pin numbers ඒ වගේ දේවල් කිසිම කෙනෙක් එක්ක share කරගන්න එපා. Right. අපි දැන් බලමු කොහොමද අපේ password එක තව කෙනෙක් අතට යන්න chance තියෙන්නේ කියලා. පළවෙනි ක්‍රමය තමයි ඔයා අතින්ම තමයි ගොඩක් වෙලාවට ඔයාගේ password නැති වෙන්නේ. එහෙම නැත්නම් තව කෙනෙක්ගේ අතට යන්නේ. ඒ සඳහා ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ක්‍රමයක් තමයි මේ phishing links, එහෙම නැත්නම් phishing websites කියන්නේ. ඉතින් ඔයා Facebook site එකට ගිහිල්ලා ඔයාගේ username password enter කරනවා වගේම මේ ලෝකේ ඕනතරම් Facebook වගේ හදපු fake Facebook websites තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ ලෝකේ ඕනතරම් fake Facebook sites, fake eBay sites, එහෙම නැත්නම් fake Amazon sites, ඒ වගේ ගොඩක් ප්‍රසිද්ධ websites සහ ගොඩක් අප්‍රසිද්ධ websites වලට fake websites හදලා තිනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මතක ඇත ඔයා log වෙන website එක original website එකද කියලා අඳුරා ගන්නවා වග බලා ගන්න ඕන. අපි මෙතෙන්දි ගොඩක් ගැඹුරින් මේ ගැන කතා කරන්නේ නැහැ. අපි මේ ගැන ඉදිරියේදී ගොඩක් කරුණු ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මතක ඇතුව රැඳිලා ඉන්න EVS Classroom YouTube channel එකත් එක්ක. මේ දෙවෙනි කාරණේ තමයි ඔයා ගොඩක් කොමන් දේවල් password එක විදිහට පාවිච්චි කරන එක. උදාහරණයක් විදිහට ඔයා dictionary එකක තියෙන වචනයක් ඔයාගේ password එක විදිහට පාවිච්චි කරලා තියෙනවනම් ඒ අදාළ dictionary එක password එක හොයාගන්න පාවිච්චි කරොත් ඔයාගේ password එක ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. ඉතින් අන්න ඒ කාරණේ නිසා තමයි අපි මෙතෙන්දි කියන්නේ ඩික්ෂනරි එකක තියෙන වචනයක් වගේ දෙයක් password එකකට පාවිච්චි කරන්න එපා කියලා. ඒ වගේම තමයි ඔයා ඔයාගේ personal දෙයක් කියලා හිතන phone number එක. එහෙම නැත්නම් ඔයාගේ NIC number එක. එහෙම නැත්නම් ඔයාගේ driving license number එක. එහෙම නැත්නම් ඔයාගේ passport එකේ තියෙන number එක. ඒ වගේ දේවලුත් කිසිම වෙලාවක පාවිච්චි කරන්න එපා. මොකද ඒ වගේ දේවල් වල පාවිච්චි කරන number format එක ගොඩක් common number format එකක්. ඉතින් ඒ වගේ number format එකක් ඔයාගේ password එක විදිහට පාවිච්චි
පාවිච්චි කරලා තියෙනවා ඔයාගේ පාස්වර්ඩ් ගොඩක් ලේසියෙන් ෆිල්ටර් වෙලා එන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් කාරණයක් ඔයා ඔයාගේ පර්සනල් දේවල් ඒ කියන්නේ ඔයාගේ නම ඔයාගේ ෆෝන් නම්බර් එක ඔයාගේ NIC නම්බර් එක ඔයාගේ බර්ත්ඩේ එක ඔයා ඉන්න තැන ගෙදර ඇඩ්‍රස් එක ඒ වගේ දේවලුත් කිසිම වෙලාවක ඔයාගේ පාස්වර්ඩ් විදිහට පාවිච්චි කරන්න එපා. මොකද ඔයා දන්න කෙනෙක්ට ඔයාව ගොඩක්ම ළඟින් ආශ්‍රය කරන කෙනෙක්ට ගොඩක් ලේසියෙන් ඒ වගේ ඩීටේල්ස් ලබා ගන්න පුළුවන්. ඒ වගේ තමයි ඒ වගේ ඩීටේල්ස් දන්නවා ගොඩක් වෙලාවට. ඒක නිසා කිසිම වෙලාවක ඔයාගේ පර්සනල් දේවල් පාවිච්චි කරන්නත් යන්න එපා ඔයාගේ පාස්වර්ඩ් එකට. රයිට්. ඔයාලා දැන් දන්නවා මොකටද පාස්වර්ඩ් එක පාවිච්චි කරන්නේ, කොහොමද ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් හදාගන්නේ. ඔයා පාස්වර්ඩ් එකක් විදිහට පාවිච්චි නොකළ යුතු දේවල් ගැන ඔයාට හොඳ අයිඩියා එකක් ඇති කියලා මම හිතනවා. ඉතින් අවසාන වශයෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔයාගේ පාස්වර්ඩ් එක තව කෙනෙක්ගේ අතට, එහෙම නැත්නම් හැකර් කෙනෙක්ගේ, ක්‍රැකර් කෙනෙක්ගේ අතට යන්නේ කියලා. ඉතින් මම මේ ගැන මේ වීඩියෝ එකේදීම ටිකක් කලින් කතා කරා එක කාරණයක් ගැන. ඒ තමයි ෆිෂින් ලින්ක්ස්. එහෙම නැත්නම් ෆිෂින් වෙබ්සයිට්ස් කියන්නේ. ඉතින් ඒ වගේ වෙබ්සයිට්ස් වල ඔයා ඔයාගේ යූසර් නේම් පාස්වර්ඩ් එන්ටර් කරන්නේ ඔයාගේ ඔරිජිනල් ලේ අදාළ වෙබ්සයිට් එක කියලා හිතාගෙන. ඉතින් මතක ඇත ඔයා මොන හරි වෙබ්සයිට් එකක ඔයාගේ යූසර් නේම් පාස්වර්ඩ් ලබා දෙනවනම් ඔයා පොඩ්ඩක් හොයලා බලන්න ඒ වෙබ්සයිට් එක ඔරිජිනල් වෙබ්සයිට් එකද කියලා. ඊට අමතරව ඔයාට ඔයාගේ ඊමේල් account එකට, එහෙම නැත්නම් ඔයාගේ WhatsApp account එකට විවිධ වර්ගයේ attachments, විවිධ වර්ගයේ messages එනවා ඇති. ඒ හරහා එන messages වල, එහෙම නැත්නම් emails වලින් එන links click කරන්න කලින්, click or touch කරන්න කලින් දෙපාරක් නෙවෙයි තුන් පාරක් නෙවෙයි කීප වාරයක් හිතලා බලන්න. ඉතින් මීට වසර ගණනාවකට කලින් Facebook හරහා, Facebook Messenger හරහා ෆොටෝ එකක් ෂෙයා වුණා. ඒ ෆොටෝ එක ෂෙයා කරද්දී ඒ අදාළ ෆොටෝ එක ෂෙයා කරන කෙනාගේ account එක ටික කාලයකට බෑන් වුණා, ටික කාලයකට සස්පෙන්ඩ් වුණා. ඉතින් ඒ වගේ දේවල් නත් ඔයාටත් වෙන්න පුළුවන්. ඒක නිසා මතක ඇතුව ඔයා මොන හරි දෙයක් තව කෙනෙක්ට ෂෙයා කරද්දී ඔයාට සැක හිතෙනවා නම් මේ දේ මොකක් හරි තියෙනවා කියලා, එහෙම නැත්නම් ඒ අදාළ ඇප් එක, එහෙම නැත්නම් අදාළ software එක විසින් warn කරනවා නම් මේක ෂෙයා කරන්න එපා, මේක open කරන්න එපා කියලා ඒ වගේ දේවල් ඔයා පිළිපදින්න වග බලා ගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාට ඔයාගේ ඊමේල් එකට ලැබෙන විවිධ වර්ගයේ attachments උනත් open කරද්දී දෙපාරක් තුන් පාරක් හිතලා බලන්න. විශේෂයෙන්ම ඔයාගේ spam folder එකේ, එහෙම නැත්නම් junk folder එකේ තියෙන attachments, එහෙම නැත්නම් file folders open කරන්න කලින්. ඒ වගේම තමයි කිසිම කෙනෙක්ට ඔයාගේ social media accounts, එහෙම නැත්නම් ඔයාගේ banking details ලබා දෙද්දී ඔයා වැඩිපුර සැලකිලිමත් වෙන්න. මොකද ඔයාව online represent කරන්න, එහෙම නැත්නම් ඔයාගේ online ඔයාගේ account එකේ තියෙන සල්ලි වෙන කෙනෙක්ගේ අතට යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වැරදි දෙයකට උනත් මේ ඔයා ගාව තියෙන සල්ලි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ අයිඩියා එකක් ලැබෙන්න ඇති කොහොමද ඔයාගේ පාස්වර්ඩ් එක සිකියු කරගන්නේ. ඊට අමතරව ඔයා කොහොමද ස්ට්‍රොං පාස්වර්ඩ් එකක් හදාගන්නේ, ඔයාගේ පාස්වර්ඩ් එක කොහොමද ඔයා මැනේජ් කරගන්නේ වගේ කාරණා ගැන ඔයාලට මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ඇති. ඉතින් දිගටම ඉස් ක්ලාස්රූම් YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මේ social media security ඊට සම්බන්ධ දේවල් වලට අමතරව තවත් අපි ගොඩක් දේවල් ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මතක ඇතුව රැඳිලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ හොඳයි නම් වීඩියෝ එකට like කරන්න අමතක කරන්න එපා. ඔයාගේ අදහස් පුළුවන් පහල comment section එකේ comment කරන්න. ඒ වගේම මතක ඇතුව ඔයාගේ යාළුවෙක්ටත් බලන්න පුළුවන් තරම් ඔයාගේ social media accounts වල මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපේ social media links දෙනවා පල්ලෙහා description එකේ. හැමතියට පුළුවන් අපේ social media accounts වලට ගිහිල්ලා අපේ social media profiles like follow subscribe කරන්න. ඉතින් අපේ YouTube channel එක subscribe කරන්න, ඒ වගේම තමයි bell icon එක click touch කරන්න. අපි අලුතෙන් YouTube video එකක් publish කරපුවා notification එකක් ඔයාගේ phone එකට හෝ computer එකට ගෙන්න ගන්නත් පුළුවන්. ඒ එන notification එකට click touch කරලා අපි publish කරලා තියෙන අලුත්ම video එක එසෙනින් ඔයාගේ phone එකකින්, ඔයාගේ computer එකකින් බලන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක සමගින් සිටියට ගොඩක් ස්තුතියි. තවත් අලුත් වීඩියෝ එකක් සමගින් නැවතත් හමු වෙමු.